මාවෙන් හරි තේ හැමෝටම ඕසෙට ඔව් හරි පුතේ කාරණා කියනවා කියන්නේ හරි පුතේ I want to see the art, man. I want to. I want to. For the video, man. Gante Pandrekitan put a little sweet with an art, man. Super Sandia came out in a part of the art. The one of me, Binder Vada Hebe, other, they pandi in a piece of Punchadua, Pianama. The subtake. ඉතුවද දන්නේ පන්තියේ නැහැ කියලා නිසා වෙන්නේ නැති මම දැන් අපිට වැස්ස බාධාවක් වෙන්නේ නැහැ පුතේ පන්තියේ පිළිවෙලට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් දැන් වැස්සත් පායලා තියෙන්නේ ඒක නිසා මේ මම හිතන්නේ පන්ති අපිට කරගෙන යන්න පුළුවන් ඒ නිසා අපි පන්ති කරගෙන යමු ඉස්සරහට මම හිතන්නේ කාටවත් ගැටලුවක් නැතුව පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි අනිත් අය පන්ති අතර යනකොට සම්බන්ධ වෙයි කියලා අපි බලමු අපි පන්ති ඉස්සරහට කරගෙන යනවා මොකද මේ වෙන දවසක් හොයාගන්න ගියාම ගැටලු වෙනවා ඒ නිසා අපි පුළුවන් වෙලාවෙම එතකොට මේ පාඩ පැන්සල් පෙට්ටියක් ළඟට ගන්න. ඉතින් මුලින්ම කිව්වනේ පාඩ පැන්සල් පෙට්ටියක් ඕනේ කියලා නේද? ඒ නිසා පාඩ පැන්සල් පෙට්ටියක් පුතාලා ළඟට ගන්න. අද ලස්සන වැඩක් අපි කරන්න යන්නේ. අපි බලමු මේ වැඩේ කොහොමද පිළිවෙලට කරගන්න පුළුවන්ද කියලා. හොඳේ. නිබන්ධනේ නැහැ කියලා කවුරුත් මේ ගැටලුවක් ඇති කරගන්න එපා. පුතාලා අද නිබන්ධනේ නැත්නම් සර් කියන විදිහට කරගෙන යන්න. පස්සේ නිබන්ධනේ අරගෙන මුද්‍රණය කරලා පිළිවෙලට හදාගන්න. හොඳේ. හරි දැන් අපිට අපේ පාඩම තියෙන්නේ භාග මොකද පාඩම තියෙන්නේ භාග මම එක පාඩ නිබන්ධනයට යන්න නැතුව පුතලගේ ඉස්සෙල්ලා බෝඩ් එකට යන්නම් මම හිතන බෝඩ් එක හැමෝටම පේනවා ඇති ගැටලුවක් නෑ එතකොට මේ අපි ඇත්තටම භාග කියලා අපි ඉගෙන ගන්නෙ මොනවද අපි චුට්ටක් ඒක මතක් කරගන්න ඕන එතකොට පුතලා අහගන්නකො මේ වැඩේ අමාරු දෙයක් නෙවෙයි සරලයි මම ඔන්න එන්න පුතාගේ බෝඩ් එකේ හොඳට බලා ගන්න මේ තියෙන්නේ දොඩංගෙඩිය මොකද තියෙන්නේ දොඩයි මේ දොඩංගෙඩිය සමාන කෑලි දෙකකට කපලා වෝ සමාන කෑලි දෙකකට කපලා එක කෑල්ලක් දෙකට කපලා එක කෑල්ලක් දෙකට කපලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ
බාග සංඛ්‍යාවක් දෙකට කපලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ භාගයක් මේ අපි ගත්තේ දොඩන් ගෙඩියක් නේද ඊට අමතරව තව පුතලාට පාන් රාත්තලක් ගන්න පුළුවන් කේක් ගෙඩියක් ගන්න පුළුවන් මේ වගේ මේ බලන්න කොන්න ලොකු කේක් එක සමාන කෑලි දෙකකට ඔහොම වෙයිකල මේ දෙකට කපලා එක කෑල්ලක් දෙකට කපලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ භාගයක් එතකොට දෙකට කපලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ භාගයක් මේස පාන් රාත්තරක් ගන්න ඔන්න පාන් රාත්තරක් ගන්න මේක සමාන කෑලි දෙකකට උමු කපන දෙකට කපලා එක කෑල්ලක් දෙකට කපලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ භාගයක් එතකොට ඔන්න දැන් පුතාලට හරි සරලයි චුට්ටක්වත් අමාරු නෑ ඕනෑම වස්තුවක් දෙකට කපලා එක කෑල්ලක් කෑලි කීයකටද අපි කපන්නේ දෙකකට කෑලි දෙකකට කපලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ භාගයක් කියලා කියන්නේ එතකොට හොඳට මතක තියාගන්න ඕනේ සමාන කෑලි දෙකකට පුතලා කපන්න ඕනේ සමාන කෑලි දෙකකට කපලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ භාගයක් කියලා කියන්නේ මේක හොඳට මතක තියාගන්න ඕනේ සමාන කෑලි දෙකකට කපලා එක කෑල්ලක් අපි භාගයක් කියලා කියන්නේ පැහැදිලිද ඔන්න මම දැන් පුතලගේ නිබන්ධනයට යනවා අපි බලමු දීලා තියෙන රූප සරහන් වල කොහොමද භාගයක් පාට කරන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ අමාරු දෙයක් නෙමෙයි පාට පැන්සල් වලින් මේ වැඩේ ලස්සනට පුතාලාට කරන්න පුළුවන් ඒක නාදරයි මෙන්න දීලා තියෙන වස්තුවෙන් නැත්නම් දීලා තියෙන රූපයෙන් භාගයක් පාට කරගන්නා විදිය හොඳට බලන්න හොඳේරයි මම පුතාලගේ නිබන්ධනයට එනවා නිබන්ධනේ නැති කෙනෙක් ඉන්නවා නම් කදිස්සිය කලබල වෙන්න එපා පුතාගේ නිබන්ධනේ නැහැ කියලා මුද්‍රණය කරලා පස්සේ අදාගමු හොඳේරයි මෙන්න ස රූපයක් දාලා තියෙනවා දී ඇති රූප වල භාගයක් පාට කරන්න කොච්චරද පාට කරන්නේ භාගයක් එතකොට සමාන කෑලි දෙකකට කපලා එක කෑල්ලක් තමයි පාට කරන්න ඕනේ මෙන්න පාට කරගන්නා විදිය මම පුතාලගේ පාට කරන හැටි පෙන්නන්නම් මෙන්න බලන්න දැන් මේ රූපය කියලා හිතන්නකෝ මේ රූපයේ පුතාගේ මෙන්න මේතනින් තමයි සමාන කෑලි දෙකකට බෙදෙන්න ඕන සමාන කෑලි දෙකකට බෙදෙන්න දැන් මේකෙන් පාට කරන්න එක පැත්තයිනේ පුතාල මේක පැත්ත ලස්සනට පාට පැන්සලෙන් ඕම ලාවට ගාන ගොඩක් අදිර ගාන්න එපා ලාවට එක පැත්තක් කොහොම ගාලා ලස්සනට පුතාල පාට කරගන්න මේ රූපෙන් එක පැත්තක් ලස්සනට පාට කරන්න ඕම සරොක්කම් පාට කරන්නේ පුතාල මේ වගේ ලස්සනට එක පැත්තක් කොහොම පාට කරලා හදන්න පුළුවන් ලස්සන තේරුණාද පාට පැන්සලෙන් එක පැත්තක් හරියටම මෙන්න මෙතනින් තමා සමාන කැලි දෙයකට බෙදෙන්නේ සමාන කැලි දෙකකට බෙදලා එක කැලලක් ලස්සනට පාට කරලා හදන්න පුළුවන් ද වැඩේ ගැටලුවක් වෙයිද නෑ සර් පුළුවන් නේද හරි ලස්සනට පාට කරලා හදන්න තමන්නේ කැමති පාටක් ගන්න රතුද නිල්ද කහද කොළද ඕන පාටක් අරගෙන සමාන කැලි දෙකකට බෙදලා එක කැලලක් පාට කරා ලස්සන හරි ලේසි ඈ ආසාවෙන් කරන්න පුළුවන් පාට කරන්නද යනකොට තුන පාට කරන්නද ඔමින් ඔමින් කලබල වෙන්න එපා යාළුවා අපි තාම පළවෙනි රූපේ විතරයි ලස්සන පාට කරන්න පාට කරපුවා යමඩ පෙන්වන්න උස්සලා චුට්ටක් පාට කරපුවා පෙන්වන්න බලන්න චුට්ටක් උස්සලා පාට කරපුවා ලස්සනට පෙන්වන්න බලන්න හරි පුතාගේ නම කවුද ලිලක්ෂි නේද ආදිලක්ෂි හොඳයි පාට කරලා තියෙනවා හොඳයි ඈ රයිට් ඊළඟට සහිරු පුතාගේ පේන්නේ නැහැ නිසට හොඳට හරි සයිරු හොඳයි තව කො අනිත් ඇට් චුට්ටක් පෙන්වන්න බලන්න උගුදු පුතාගේ පේන්නේ නැහැ සර්ට හොඳට උගුදු පේන්නේ නැහැ හරි උගුදු හොඳයි හොඳයි මතීෂ පාඩ කල ඉවර නැද්ද තාම ඇඳගන්න කමක් නැහැ හැබැයි මේ කවුද
සදීනා නේද? ඔව් සදීනා හොඳයි. පාරේ කරලා තිනවා හොඳයි. කවුද තීක්ෂණ නේද? පුතාට ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි පුතාව කඳින්න ගියොත් පුතාගේ රූප අරහිමි හැද වෙලා යන්න පුළුවන්. ඒකෙන් හින්දා පුතා බලන්න pages කීපයනේ තියෙන්නේ. ඒ නිසා මුද්‍රණය කර ගන්න පුළුවන් ද කියලා බලන්න. හොඳේ ඇඳ ගන්න පුළුවන් අය ඇඳ ගන්න. ආ මෙන්න ඊළඟ රූපයට යනවා. මේක බලන්නකෝ මේ පැත්තට පුතල කොටු ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එහෙනම් 3ක් කියන තැනින් හරියටම මොමු දෙකට බෙදාගන්න. දෙකට බෙදලා පුතාලා කැමති පැත්ත පාඩ කරන්න. මම මේ පැත්ත පාඩ කරන්නම්කෝ. මේ පැත්ත ලස්සනට පාඩ පැන්සල් වලින් සරුව පාඩ කරන පැත්ත පින්නුවේ. පුතාලා පාඩ කරන පැත්ත ඕන පැත්තක් ලස්සනට පාඩ පැන්සලකින් පාඩ කරන්න. ඉස්සර වගේ වෙන පාඩක් ගත්තා නම් හොඳයි. ඔක්කොම එක පාඩ ගන්න නැතුව වෙන පාඩක් ගත්තා නම් හොඳයි. ලස්සනට පාඩ කරන්න. ලස්සනට පාඩ කරන්න ඕනේ. එක පාඩ එක පැත්තක් පාඩ කරන් ලස්සනට මුනේ. ලස්සනට පාඩ කරන්න ඕනේ. පාඩ හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන් ඈ. පාඩ හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න. පුතලා හොඳ ලස්සනට පාඩ කරගන්න ඕනේ. සර් කියනකන් චුට්ටක් ඉන්න පුතේ මේ කලබල වෙලා ඔක්කොම පාඩ කරන්න එපා එහෙම. හොඳයි. හොඳයි. කවුද ලිලක්ෂි? හොඳයි පුතා පාඩ කරලා දෙන්න ලස්සනට. හොඳයි ඈ. පුරා තදේට ගන්න ඕනේ ලාවඩ වගේ ගාපුවාම ඇති ඈ. අදේට ගන්න ඕනේ පාට පැන්සල ලාවඩ වගේ ගාපුවාම ඇති. අනිත් අය චුට්ටක් පෙන්නන්න කවුද උදුලි? හොඳයි. පුතාගේ තදේට ගාලා වගේ පේන්නේ නම් තදේට ගන්න ඕනේ ලාවඩ ගාපුවාම ඇති ඈ. ඊළඟට සදීව් හොඳයි. විමන්සි හොඳයි. සදීනා හොඳයි. පුතාගේ කවුද සහිරු නේද? සහිරු හොඳයි. අබ පුබුදු හොඳයි. ඊළඟට සමහර වීඩියෝ ඕන් කරලා නැහැ පුතාලා වීඩියෝ ඕන් කරන්න. හරි. ඊළඟ රූපේට මම යනවා. ඊළඟ රූපය අපි දෙකට බෙදනකොට මෙන්න මෙහෙම බෙදමු. පුතාගේ දැන් මේක ඇතරම කොටු මේ දැම බෙදන්න එපා පුතාලා. සර් මේ බෙදුව මෙහෙම බෙදු ඔහොම එක දිගට බෙදාන ගියත් හරි. නැත්තම් පුතාගේ මේ පැත්තට ඔහොම බෙදුවත් හරි. බෙදන්න එපා කවුරුත් ඔහොම බෙදුවත් හරි. හැබැයි ඊට වඩා ඔයාලට ලේසි මෙන්න මෙහෙම බෙදාගත්තා නම් මෙන්න මේ මුල්ල යා කරගත්තා නම් ඔන්නෝම යා කරගත්තා නම් හොඳයි නේද? සර් මේ මවුස් එක අඳින නිසා සෙහෙර එක පැහැදිලි වෙන්නේ නැහැ. ඔන්නෝම යා කරගත්තා නම් හොඳයි නේද? ඔහොම යා කරගෙන එක පැත්තක් පුතල පාඩ කරගන්න ඕ ලස්සන. මේ වගේ එක පැත්තක් ලස්සන පාඩ කරගන්න. ලස්සන ගන්න පාඩ පැන්සල් පෙට්ටියෙන් ඔම ලස්සන පාඩ කරගන්න. ප්‍රති ඔන්න භාගය. ඔන්න භාගය. හොඳට පාඩ කරගන්න ලස්සන. ලස්සන පාඩ කරගන්න. හරි ලස්සන පාඩ කරලා හදන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න ඕනේ. හොඳට පාඩ කරන ලස්සට. හොඳයි යන්න හරි. ඔව්. හොඳට මේ ඔව්. හොඳයි පුතේ හොඳයි. කට්ටිය පේනවා හොඳයි ඈ. රයිට්. හරි. හොඳයි. ලස්සන පාඩ කරගන්න. ලස්සන පාඩ කරගන්න. ආතරේ ගැටුවා කමවතලක් තියනවා නම් අහන්න. ලස්සන පාඩ කරලා හදන්න.
හරි ලස්සනට පාඩ කරන්න ඕනේ ඈ හරි දැන් ඔන්න පුතාලට ඔව් මතර අහගන්න ඕනේ ඔව් දැන් ඔන්න පුතාලට ඕනෑම රූපයකින් භාගයක් පාඩ කරන්න කියලා කිව්වොත් ගැටලුවක් නෑ නේද ඉස්සෙල්ලම වැදගත්ම දේ තමයි හරියට භාගයක් අඳුරගන්න ඕනේ හරියට භාගයක් අඳුරගෙන තමා පාඩ කරන්නේ තේරුණාද රයිට් එතකොට දැන් ඔය සර් දුන්න මේ ත්‍රිකෝණයම පුතාලා මෙතනින් වෙන් කළේ නැත්නම් වර්ධිනවා මේකෙත් මෙතනින් වෙන් කළේ නැත්නම් වර්ධිනවා නේද ඒ නිසා වෙන් කරනකොට හරියට පුතාලගේ භාගයක් වෙන විදිහට වෙන් කරන්න ඕනේ ඒකත් හොඳට මතකයේ තියාගන්න හරිද රයිට් ආ ඊළඟට අපි යනවා ඔන්න බෝඩ් එක සර් යනවා හොඳට බලා ගන්න ඉස්සෙල්ලා ආ තවත් රූපයක් හොඳට බලා ගන්න හොඳේ රයිට් මේ තියෙන්නේ बेदला අපි කියනවා මොකක්ද කාලක් මොකද අපි කියන්නේ කාලක් හතරෙන් එකක් නැත්නම් මොකද අපි කියන්නේ කාලක් එතකොට හතරකට බෙදලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ කාලක් මොකද නම කාලක් දෙකට බෙදලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ භාගයක් හතරකට බෙදලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ කාලක් එතකොට මෙන්න මේක සමාන කෑලි හතරකට බෙදලා එක කෑල්ලක් පාඩ කළාට පස්සේ මොකද අපි කියන්නේ කාලක් හොඳට මතක තියාගන්න දෙකට බෙදලා එක කෑල්ලක් නම් මොකද අපි කියන්නේ භාගයක් හතරකට බෙදලා එක කෑල්ලක් මොකද අපි කියන්නේ කාලක් එතකොට භාගය සහ කාල කියන දෙක අමතක කරන්න බෑ හරිද රයිට් ඊළඟ රූප වල අපි පාඩ කරන්නේ හතරකට බෙදලා එක කෑල්ලක් සර් බෙදලා තියෙනවා කෑලි හතරකට ඔයාලා ඒ වැංග කෑල්ලක් විතරක් පාඩ කරනවා තේරුණාද රයි මෙන්න නිබන්ධනයට යනවා මුතර බලා ගන්න පුතාලා මෙන්න ආ මේ රූපය බලන්නකෝ දැන් මේ රූපයේ කෑලි හතරකට බෙදලා තියෙනවා ඔයාලා කැමති එක කෑල්ලක් පාඩ කරගන්න ඔන්න සර් එක කෑල්ලක් පාඩ කරලා කැමති එක කෑල්ලක් පාඩ කරගන්න ලස්ස කැමති එක කෑල්ලක් පාඩ කරගන්න लसनकर එක කෑල්ලක් පාඩ කර ගන්නව ලස්සනට පාඩ පෙන්සල් එක කෑල්ලක් පාඩ කර ගන්නව ලස්සන ඔන්න එක කෑල්ලක් පාඩ කළා ලස්සන සරේ පාඩ කරලා තියෙන හොඳ ලස්සනට පාඩ කරන්න ඕනේ තමන්ට කැමති ඕන කෑල්ලක් පාඩ කර ගන්න ලස්සනට පාඩ කර ගන්න ලස්සනට පාඩ කරගන්න හතරකට බෙදලා එක කෑල්ල
හොඳට ලස්සනට පාඩ කරලා තියෙන්න ඕනේ හතරකට බෙදලා එක කෑල්ල ලස්සනට පාඩ කරගන්න හරි නේද හැමෝටම ගැටලුවක් නැහැ නේද හැමෝම ලස්සනට පාඩ කළා නේද හරි හොඳයි ඈ හොඳයි පුතේ හොඳයි මට පෙන්නනවා හොඳයි ඈ හැමෝම හොඳයි ඈ හරි ඔන්න අපි යනවා ඊළඟට පුතාලගේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ හොඳට අහගන්න පුතේ මේක හොඳ නේද දැන් මේක හොඳට බලාගන්න පුතාලා ඉස්සෙල්ලා හොඳට බලාගන්න ඔන්න අපි ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නේ අමාරු නෑ රයිට් මෙන්න තුන දැම්මම් පුතාලට කියන්නේ හොඳට බලන්න පහත දක්වා ඇති රූප වල දී ඇති භාගය පාට කරන්න මොකද කියන්නේ දීලා තියෙන භාගය තමයි පාට කරන්න ඕනේ එතකොට දැන් මම පුතාලට දීලා තියෙනවා මේ කොටස පාට කරන්න කියලා ඔයාලා ඒක තමයි පාට කරන්නේ හොඳට බලාගන්න මෙන්න පළවෙනි රූපය පුතාලගේ මෙන්න පළවෙනි රූපය මේකෙන් කොච්චරක්ද පාඩ කරන්න කියලා කියන්නේ හතරෙන් දෙකක් කොච්චරක්ද හතරෙන් දෙකක් එතකොට බලන්න කොටු කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි කීයක්ද පාඩ කරන්නේ කෑලි දෙකක් මෙන්න මේ කෑල්ල ලස්සනට පාඩ කරගන්නවා ආයේ මේ කෑල්ල ලස්සනට පාඩ කරගන්නවා කීයද හතරෙන් දෙකයි එතකොට පාඩ කැන්සලින් ගන්නකොට පිටියක් නැති වෙන්න ලස්සන. හැබැයි ඕනම් මෙහෙමත් පුළුවන්. පුතා මේ කෑල්ල ගන්න නැතුව ඕනම් වල මේ කෑල්ල ගන්නත් පුළුවන්. කෑලි දෙකක් කොහොම හරි තියෙන්න ඕනේ. තේරුණාද? ඕනම් පුතා මේ කෑල්ල ගන්න නැතුව මේක ගන්න පුළුවන්. කොහොම හරි හතරකට බෙදලා කෑලි කියද පාඩ කරගන්නේ දෙකයි. අන්න ඒක හොඳට මතකේ තියාගන්න. හතරකට බෙදලා කෑලි කියද දෙකයි. ඒක හොඳට මතකේ තියාගන්න. අන්නේ විදිහට පාඩ කරලා නම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. හතරකට බෙදලා කෑලි දෙකක්. ලස්සන පාඩ කරන්න පුළුවන් නේද? ඒතර පිටියක් නැති වෙන්න ලස්සනට පුතාලා පාඩ පැන්සල් අරගෙන පාඩ කරන්න. මොකද පාඩ පැන්සල් විතරක් ගන්න වෙන පාට ගන්න එපා. ප්‍රැටික්මන් මේ වගේ ඒවා ගන්න එපා. කැතයි ටියුබ් එක කැත වෙනවා. පාඩ පැන්සල් වලින් තමයි මේ වැඩි ලස්සනට කරන්න පුළුවන්. තේරුණාද? හරි. හදාගන්න ගස්. සර් පුතාගේ ඔය ස්ක්‍රීන් එකේ පාඩ කරලා පෙන්නන්නම්. එතකොට පුතාලට හොඳට මේ වැඩි පැහැදිලි ලස්සනට පුතාලට සර්ටිෆිකේට් එක දුන්නේ කියලා ලේසියි නැත්තම් පුතාලට ඕයිද කියන නේද යමුනහම එලා යනවනේ ඒ නිසා ඔන්න අපි දැන් ඉක්මනින් වැඩේ කරන්න පුළුවන් ඈ හරි මේකේ කෑලි දෙකක් පාඩ කරන්න පුතාලට කැමති ඕන කෑලි දෙකක් ඈ ඕන කෑලි දෙකක් පාඩ කරගන්න දෙකනේ සෝරි තුනක් හතරෙන් තුනක් නේ එහෙනම් හතරකට බෙදලා කෑලි කීයද තුනක් ඔයාලට කැමති තුනක් පාඩ කරගන්න කෑලි තුනක් මේ ඔය එකක් ඉතුරු වෙන්න ඕනේ විදිහට තුනක් පාඩ කරගන්න. ඔයගේ කෑලි තුනක් පාඩ කරගන්න. හරි ලේසි නේද වැඩේ? අමාරු නෑනේ සරලයි. ලස්සනට පාඩ කරගන්න. හොඳයි පුතේ හොඳයි. මට ගොඩක් අය පෙන්නනවා හොඳයි ඈ. මේකේ කොච්චරක්ද හතරෙන් එකක් නේද පාඩ කරන්න කියලා කියන්නේ එහෙනම් හතරකට බෙදලා කෑලි එකක් පාඩ කරගන්න පුතාලා මේකේ එකක් පාඩ කරගන්න ඕම ලස්ස එකක් පාඩ කරගන්න හරි ලේසියි තියෙන්නේ කෑලි එකයි ඈ
ලස්සන පාඩක කරගන්න කෑලි එකක් හොඳයි ඈ හොඳයි පුතේ හොඳයි හොඳයි ඈ ලස්සන පාඩක කරලා හදා හතරකට බෙදලා කෑලි එකක් ලස්සන පාඩ කරන්න ඕනේ මේකේ කොහොමද හතරකට බෙදලා කෑලි තුනක් පාඩ කරන්න ඕනේ ආ ඔයාලා කැමති කෑලි තුනක් පාඩ කරන්නනේ පුතාලා මේ වගේ කැමති කෑලි තුනක් ඕනෑම තුනක් පාඩ කරා ඔන්න එකක් පාඩ කළා අය මේක පාඩ කළා කියලා හිතමු කොන්න මේකට ගියාමි පුතාලා ලස්සන පාඩ කරන්න ඕනේ ඕන දැන් කෑලි කීයද දෙකක් ආයෙ තව එකක් පාඩ කරගන්නනේ මම මේක පාඩ කරන්නම් කොමි ඔන්න කෑලි කීයද තුනයි ඔන්න කෑලි කීයද තුනයි හරි නේද ගැළුවක් නැහැ නේද හතරෙන් තුනයි කෑලි තුනයි ලස්සනට පාඩ කරගන්නේ හොඳයි හරි පුතේ හොඳයි ඈ හරි ලස්සනට පාඩ කළාද පස්වෙනි රූපයට යනවා පස්වෙනි රූපයේ හතරෙන් තුනයි එක කෑල්ලක් හැර ඉතුරු කෑලි ඔක්කොම පාඩ කරගන්න ඕම ලස්සන එක කෑල්ලක් ඉතුරු කරන්න කෑලි තුනක් ලස්සන පාඩ කරගන්න කෑලි තුනක් පාඩ කරගන්න ලස්සනට ගන්න පිළියම් නැති වෙන්නේ කෑලි තුනක් පාඩ කරගන්න කෑලි තුනක් පුතාලට කැමති පාඩක් ගන්න හොඳේ කමක් නැහැ ඔයාලට ඕනේ පාඩක් අරගෙන ලස්සන පාඩ කරගන්න හොඳයි පුතේ හොඳයි හොඳයි ඈ හොඳයි ප්‍රශ්නේ ඉන්නේ හරිද තුන්වෙනි ප්‍රශ්නේ පුතා ගන්නකො හොඳයි අනික කටි මට පෙන්නනවා හොඳයි ඈ තුන්වෙනි ප්‍රශ්නේ ගන්නකො හරිද තේ පිටුව අටද නෑ පිටුව පුතා ගියත්තේ තුන්වෙනි පිටුව මෙන්න මේක බලන්න මේ මෙන්න මේ 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 සර් පෙන්නන විශේෂකින් දාලා තියෙන්නේ හරිද හයවෙනි ගානේ වෙන්න මේකේ ඔව් පුතාලගේ හතරෙන් දෙකක් නේද ආ කෑලි දෙකක් පාඩ කරගන්න තමන්ට කැමති කෑලි දෙකක් පාඩ කරන්න ඕන ඔව් තමන්ට කැමති කෑලි දෙකයි ඈ කෑලි දෙකක් පාඩ කරන්න ඕන තමන්ට කැමති කෑලි දෙකක් පාඩ කරගන්න කොහෙන් හරි කෑලි දෙකයි ඈ රයිට් අර පරක් වෙලා සම්බන්ධුනේ යාළුවා හරිද? හරි. හරි නේද පුතේ ආරයි. ඔන්න ඔයගේ ලස්සන දැන් මම පුතාලා චුට්ටක් මුල මුලට ඉඳලා මතක් කරලා දෙන්නම්. දැන් මේකේ කෑලි හතරක් තියෙනවනේ. හතරෙන් දෙකයි කියලා කියන්නේ කෑලි දෙකක් සර්පාඩ කරලා තියෙනවා. මේකේ කෑලි හතරක් තියෙනකොට තුනක් නෙපාඩ කරන්න කියලා කියන්නේ. ඔන්න කෑලි තුනක් පාඩ කරලා තියෙනවා. මේකේ හතරෙන් එකයි කෑලි එකක් පාඩ කරලා තියෙනවා. මේකේ හතරෙන් තුනයි කෑලි තුනක් පාඩ කරලා තියෙනවා. මේකෙත් හතරෙන් තුනයි කෑලි තුනක් පාඩ කරලා තියෙනවා. මේකේ හතරෙන් දෙකයි කෑලි දෙකක් පාඩ කරලා තියෙනවා. තේරුණාද? රයිට්. ආ ලස්සට පාඩ කරලා හදාගන්න ඉස්සෙල්ලා පුතාලා.
දැන් කාට හරි ඔය සර් එක්ක කතා කරද්දී ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ කාට හරි සර් මට අමාරුයි එහෙම කියලා කියන්න කමක් නැහැ එහෙම කාටවත් මං හිතන්නේ ගැටලුවක් නැහැ සර් බොහොම පැහැදිලිව පුතාලට කියලා දුන්නා ඒ නිසා කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ මුදේ ලියලා ඉවරයි සර් නෑයි හරි තව පාඩ කරන්න ඉන්නවද ඔව් සර් හරි පාඩ කර ගන්නකො ලස්සනට සර් මේ මගේ පොත චුටක් ඉන්න පුතාගේ නම මොකද්ද බුදුරි හොඳයි පුතේ හොඳයි ඈ හොඳයි හොඳයි ලස්සනට පාඩ කරලා තියෙන හොඳයි ලස්සන පාඩ කරන්න හොඳයි ස්කෝල් වැඩි කරගන්න හොඳයි පුතේ හොඳයි හතර වෙනි ගානේ 3යි නේ පාඩ කරන්න ඕනේ. ඕකේද? මේකේද? මේ ගානේද? ඔව් සර්. ඔව් පුතේ කැලේ 3යි පාඩ කරන්නේ. පුතා හතරේ 3යි සෙට් දාලා තියෙන්නේ. කියන්න පුතේ. ඒකට විතරයින කරන්න කිව්වේ. නෑ 4යි 5යි 6යි අපි ඒක ඔක්කොම ටික කරලා තියෙන්නේ. මේ මේ ප්‍රශ්නේ ඔක්කොම ටික අපි කරලා තියෙන්නේ. එතකොට මේ පුතාට දීලා තියෙන කෑලි ගන්න පාඩ කරන්න විතරයි තිබුණේ හරිදරයි මේකේ කෑලි 2යි මේකේ කෑලි 3යි මේකේ කෑලි 1යි මේකේ කෑලි 3යි මේකේ කෑලි 3යි මේකේ කෑලි 2යි ලස්සනට පාඩ කරන්න විතරයි තිබුණේ හරි නේද ඊළඟට ඔන්න අපි යනවා මේකට මේකේ පාඩ කරන්න නෙමෙයි පුතේ තියෙන්නේ කලබලලා පාඩ ගන්න එපා මේකේ චුට්ටක් වෙනස් ආකාරයක එකක් තියෙන්නේ අපි චුට්ටක් එක එකනාගෙන් අහලා බලමුද හරි සර් මේකේ පාඩ කරලා තියෙනවනේ දැන් පුතාලගේ දම් පාඩින් නැතුව ඇති පුතාලගේ ඇත්තේ ඔක කළු පාඩේ හරිද රයිට් එතකොට මේ පාඩ කරලා තියෙන කෑල්ල ඔයගෙන් අහනවා ඒ පාඩ කරලා තියෙන භාග සංඛ්‍යාවට අදාළව පහලින් තියෙන හරියට තියෙන එක රවුම් කරන්න කියලා කියනවා බලමු එක්කෙනෙක්ගෙන් අහලා දැන් කවුද උදුලි පුතාගෙන් දෙන්නේ ඔව් සර් ඔව් පුතාට කියන්න පුළුවන්ද මේ රූපයෙන් පාඩ කරලා තියෙන්නේ කීයක්ද දෙකෙන් එක අන්න හරි කෑලි දෙකක් තියෙනවා එකක් පාඩ කරලා මේ තියෙන්නේ හතරෙන් තුන තියෙනවා හතරෙන් එක තියෙනවා දෙකෙන් එක තියෙනවානේ මෙන්න මේක පුතාලා රවුම් කරලා හදාගන්න ටෙන්සලින් කරන්න පුළුවන් ය මෙන්න මේක රවුම් කරගන්න ඕන ඒක ලේසියි වැඩි ඔන්න රවුම් කළා හරිද රයිට් විමාන්සි පුතාගෙන් දෙන්නේ ඔව් සර් පුතාට කියන්න පුළුවන් ද තුන්වෙනි රූපයේ පාඩ කරලා තියෙන කොච්චරක්ද කියලා ඔව් සර් ඔව් කියන්න පුතේ මේ මගේ පේපරේ ඒක හරියට පාඩ ගෑවිලා නැහැ එන්නේම නැහැ මෙහෙමනේ දැන් පුතාට කමක් නැහැ දැන් සර්ගේ රූපය පුතාලට පේනවනේ ඒ නිසා පුතාලට කියන්න ඒ ප්‍රශ්න අහපුවාම කියන්න එතකොට ඇරයි මට කවුද විමංශි කියනවාද කොච්චරද පාඩ කරලා තියෙන්නේ පුතේ හතරෙන් දෙකයි ඔව් පුතේ කෑලි 1යි 2යි 3යි 4ක් තියෙනවා හතරෙන් දෙකක් පාඩ කරලා තියෙනවා මෙන්න මේක පුතාලා රවුම් කරගන්න හතරෙන් දෙකයි හොඳයි ඈ හරි දැන් කවුරුත් වරක් දන්නේ නැහැ හොඳයි නේ බලන්න ඊළඟට මතීෂ පුතා අහගෙන ඉන්නේ ඔව් සර් පුතාට කියන්න පුළුවන් මේ රූපයේ කොච්චරක්ද පාඩ කරලා තියෙන්නේ හතරෙන් තුනක් සර් අන්න හරි හතරෙන් තුනයි නේ ඔන්න මේක රවුම් කරගත්තා ඕ හතරෙන් තුනක් ඊළඟට මින්දුල පුතාගෙන් දෙන්නේ ඔව් සර් ආයි පුතාට කියන්න පුළුවන් මේකෙන් කොච්චරක්ද පාඩ කරලා තියෙන්නේ හතරෙන් දෙකයි
හතරෙන් දෙකයි යන්න හරි දැන් ඔන්න තව කටියේ ඉන්නවා එතකොට සර් ඔය හතර සෝරි පස් දෙනෙක්ගෙන් ඇහුවේ අනිත් අයගෙනුත් අහන්නම් පස් දෙනාගෙන් බලන්න කවුරුත් වැරද්ද වෙන්නේ නෑනේ හැමෝම හොඳයි නේද හැමෝටම උදේම පාඩම තේරුණා නේද එහෙනම් පළවෙනි එකේ දෙකෙන් එකක් පාඩ කරලා තියෙනවා මේකේ හතරෙන් තුනක් පාඩ කරලා තියෙනවා මේකේ හතරෙන් දෙකක් පාඩ කරලා තියෙනවා මේ රූපේ හතරෙන් තුනක් පාඩ කරලා තියෙනවා මේ රූපේ හතරෙන් දෙකක් පාඩ කරලා තියෙනවා ඔන්න හැමෝම රවුම් කරලා ලස්සනට හදාගන්න ඕනේ පුතාලා පැන්සලෙන් රවුම් කරන්ඩ නිබන්ධනේ පරිස්සම් කරගන්න ඇති කරගන්න එපා ඔන්න ලස්සනට පාඩ කරලා හරි ගස්සලා තියෙන්න ඕනේ තේරුණාද රයිට් සර් එක අයින් කරනවා එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නෙට යන්න මුදේ රයිට් මේක හරිද ආරයි චුටක් වෙනස් අපි බලමු හදාගන්න පුළුවන්ද කියලා මුදේ රයිට් හරි මේකෙදි මෙහෙමයි මුදේට අහගන්නකෝ ඉස්සෙල්ලා දැන් වගුව සම්පූර්ණ කරන්න කියන පුතාගේ මෙන්න මේ හිස්තැන්න තමයි උත්තරේ දාගන්න ඕනේ හරිද හිස්තැන්න උත්තරේ දාන්න දෙන්නේ අපි පුංචි උත්සාහයක් අරගෙන බලමු පුළුවන්ද කියලා මෙතන මේ තියෙන්නේ බොත්තම් පුතාගේ පාට පාටින් ඇතුළත පුතාගේ කළු පාටින් ඇත්තේ බොත්තම් ඔයගෙන් අහන්නේ දෙකෙන් පංගුවක නැත්නම් භාගයක ඇති ප්‍රමාණය හරි ලේසි මේක අමාරු නෑ උතර අහගන්න පුතාලා දැන් මෙතන ඔක්කොම බොත්තම් කීයක් වෙනවද ගණන් කළොත් 32ක් තියෙනවා ඔක්කොම කීයක් තියෙනවද 32ක් තියෙනවා එතකොට ඔයගෙන් කියන්නේ දෙකෙන් පංගුවක කොච්චර බොත්තම් තියෙනවද කියලා අහනවා ඒ කියන්නේ 32 අපි දෙකෙන් බෙදා ගන්න ඕනේ අන්න කඩු වැඩ කරන කොලයක් අරන් හදන්න පුළුවන් නේද නැත්නම් මතකයේ තියෙනවා නම් එක වතාවේ උත්තර එනවා නම් ගැටලුවක් නෑ නේද මට කියන්න බොත්තම් 32ක් තියෙනවා නම් භාගයක නැත්නම් දෙකට බෙදලා එක කෑල්ලක බොත්තම් කීයක් තියෙයිද ඔව් හැමෝටම පුළුවන් නේද කියන්න එනම් මෙන්න මේ කොටුවට පුතලා දා ගන්නවා උත්තරේ කීයද 16යි උත්තරේ කීයද 16යි හරි නේද ගැටලුවක් නෑ නේද හැමෝටම පුළුවන් නේද රයිට් ආමන්ද මේක අහනයි කෙනෙක්ගෙන් ඈ රයිට් ඔව් මෙතන තියෙනවා දොඩම් ගෙඩි 14ක් මට කියන්න මේකට උත්තරේ සර අහන කෙනා කියන්න සියත් අහගෙන ඉන්නේ සියත් තේ මගේ ගැහුවා සියත් ගැහුවද ඔව් සර් මගේ අයියාගේ නම දාන්න ඉඳලා තියෙනවා කියන්නේ හරි අමුිනොමි කිව්වර කියන්නේ බා සහිරු හතයි සර් හරි අන්න හරි දොඩම් ගෙඩි 14ක් තියෙනවා නම් දෙකෙන් පංගුවක් කියන්නේ කීයද හතයි මෙතෙන්ට පුතාලා දාගන්නවා කීයද 7 ඔන්න සරු දාන පුතාලයි වගේ හත හරි නේද රයිට් ඊළඟට මේක කාගෙන් දහන්නේ බලමු සදීනා උදාගෙන දෙන්නේ ඔව් සර් ඔව් මෙතන අන්නාසිගෙඩි 18ක් තියෙනවලු උදාට කියන්න පුළුවන් ද භාගයක කොච්චර තියෙනවද කියලා පුළුවන් සර් 9යි ඔකේ පුතේ 9යි නේද අන්න හරි උත්තරේ එන්නේ කීයද 9යි එහෙනම් පුතාලා මෙතෙන්ට දා ගන්නවා කීයද වගුවට කීයක් දා ගන්නවද 9යි ඔන්න ලස්සනට දැන් හදා ගන්න පුළුවන් කාඩවත් ගැටලුවක් වෙන්නේ නැහැ නේද ඔන්න හරි තේරුණාද එතකොට බොත්තම් 32ක් නම් භාගයක 16ක් තියෙනවා දොඩම් ගෙඩි 14ක් නම් භාගයක 7ක් තියෙනවා අන්නාස් ගෙඩි 18ක් නම් භාගයක නවයක් තියෙනවා. ඔන්න බලන්න සර් තුන් දෙනෙක්ගෙන් ඇහුවේ. ඒ තුන් දෙනාම හරියටම කිව්වා කවුරුත් වැරද්දුවේ නැහැ. ගොඩාක් හොඳයි ඈ. හරි. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න මොකද ප්‍රශ්න ටිකක්. තේරුණාද? රයිට්. හොඳට කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ. ලේසි අමාරු නෑ. රයිට්. පිළිතුරු සපයන්න කියලා කියනවා A තියෙනවා B තියෙනවා C තියෙනවා. අපි බලමු එක එකනාගෙන් අහලා. හොඳේරයි. බුලත්කොළ 40කින් භාගයක ඇති බුලත්කොළ ගණන මං අහන කෙනා මට කියන්නේ. මට කියන්න මේක වීඩියෝ ඕන් කරු නැති අය ඉන්නවනේ. එයාලා අහගෙන දෙන්නේ.
වීඩියෝ ඔන් කරන්න පුතේ හැමෝම හරි වීඩියෝ ඔන් කරපු නැදිය චුට බලමු අහගෙන දෙන්නේ කියලා පුබුදු අහගෙන දෙන්නේ පුබුදු පුබුදු වීඩියෝ ඔන් කරන්න ඕන පුතේ එයා අහගෙන නැහැ ඒකනේ සදිව් සදිව් අහගෙනද ඔව් සර් ඔව් පුතාට කියන්න පුළුවන්ද බුලත් කොළ 4කින් භාගයක බුලත් කොළ කීයක් තියෙනවද පුළුවන් සර් ඔව් කීයද 20යි ඔව් ඔක්කොම බුලත් කොළ 40ක් තියෙනවා නම් භාගයක බුලත් කොළ කීයක් තියෙනවද 20ක් තියෙනවා මෙතෙන්ට දාගන්නේ පුතාලා කීයද 20 ඔන්න සරු දාලා දෙනවා පුතාලගේ උත්තරය ඈ රයිට් හොඳයි ඈ සදිව් හොඳයි ඊළඟට මෙන්න මේක වීදුරු ගෝල 58කින් භාගයක ඇති වීදුරු ගෝල ගණන දැන් අහපු කෙනෙක්ගෙන් ආය අහන්නම් අ මේක මට කියන්න බලන්න උදුලි කියන්න බලන්න වීදුරු ගෝල 58ක් තියෙනවා නම් භාගයක කොච්චරක් තියෙනවද කියලා සර් මං කලින් කිව්වා ඔව් පුතාලා මේක කියන්න පුළුවන්ද 58ක් තියෙනවා නම් භාගයක ගාන කියන්න පුළුවන්ද සර් ටිකක් ලෑන හදන්න ආ කවන්නේ ආ හරි ගැසලා කියන්න බලන්න සර් මං කියන්නද ආ කවුද නම කියන්න චුට්ටක් සහිරු කවුද අසහිරු පුතා කියන්න බලන්න 29යි ඔව් පුතා කොහමද හැදුවි දෙකෙන් මෙල අන්න හරි ඔව් 58 කීයද බෙදන්න ඕනේ දෙකෙන් බෙදන්න ඕනේ නේද පුතේ 58 දෙකෙන් බෙදුවාම කීයක් එනවද 29ක් එනවා එහෙනම් මෙතෙන්ට දාගන්නවා උත්තරේ කීයද 29යි ඔන්න ඒකත් හරි කවුද මේ උදුලි බය වෙන්නේ නැහැ හොඳේ ඇව්ව ගමන් පුතා කල්පනාවෙන් හරි ගැසලා උත්තරේ නා බය වෙන්න ඕනේ නැහැ රයිට් හරි ඊළඟට මේක නම් ලේසි පෙන්සල් 62කින් ඔව් භාගයක ඇති පෙන්සල් ගණන කවුද කියන්නේ සේසියත් කියන්නේ ආසියත් කියන්න බලන්න 31යි ඔව් කොහොමද පුතා හදාගන්නේ 62 දෙකට බෙදා ගන්නවා ඔව් උත්තරේ එන්නේ කියද 31යි අන්න සේරු දැම්මා 31 ඔයාලා දා ගන්නවා 31 ඔන්න ආයවතාවක් මුලට යනවා බුලත් කොළ 40ක් තියෙනවා නම් දෙකෙන් බෙදුවාම 20යි වීදුරු ගෝල 54ක් තියෙනවා නම් දෙකෙන් බෙදුවාම 29යි පෙන්සල් 62ක් තියෙනවා නම් දෙකෙන් බෙදුවාම උත්තරේ එන්නේ කියද 31යි දැන් හරි නේද ඔන්න බලන්න ඒ තුන කවුරුත් වැරදුවේ නැහැ ඔයාලා ගොඩක් හොඳයි පුතේ හොඳට මහන්සි වෙන්න ඕන හොඳට වැඩ කරන්න ඕනේ එතකොට පුළුවන් හොඳේ ලකුණු ටිකක් ගන්න ඔන්න ඊළඟට පුතලා ආසාවෙන් කන පළතුරක් තියෙනවා මෙන්න මේ තියෙන ආ මොකද බලන්න ඕන මොනවද තියෙන්නේ වෙරළු තියෙන්නේ ඔයාලගේ නම් කළු පාටින් ඇත්තේ සර්ගේ පුතලා පේනවා පුතලාට මේ ලාබල පාටි වගේ ලස්සන වෙරළු ගින් ටිකක් තියෙනවා නේද රයිට් හොඳට අහගන්නකෝ වෙරළු ගොඩෙහි වෙරළු ගෙඩි 16ක් දැක්වේ මෙතන ඔක්කොම වෙරළු ගෙඩි ගණන් කළා කීයක් තියෙනවද 16ක් තියෙනවා ඔයාලට කියනවා සෑම ගොඩකම වෙරළු ගෙඩි සමාන ගණනක් වන සේවා ගොඩවල් 4කට වෙන් කරන්න ආ දැන් පෙන්සල අරගෙන සමාන වෙන විදිහට ගොඩවල් 4කට වෙන් කරගන්නවා උදාලමට හොඳට කල්පනා කරලා කියන්නේ එක ගොඩකට කීයක් වෙන් කරනවද 4යි මෙන්න තව ගොඩක්. ඔන්න ගොඩවල් 4 වෙන් කරගත්තා. ඔන්න පුතාලත් ඔයගේ ලස්සනට වෙන් කරගන්න ගොඩවල් 4කට. ඔන්න ගොඩවල් 4කට වෙන් කළා. හරිද? ආ පුතාලත් පෙන්සලෙන් වෙන් කරගන්න.
ලස්සනට ලින්ක් කර ගන්න ගොඩවල් හතරයි. හරි පිටි පැන්සලෙන් ඈ. පැන්සලෙන් අන්න හරි. මේක එක ගොඩක්, මේක එක ගොඩක්, මේක තව ගොඩක්, මේක තව ගොඩක්. හොඳයි ඈ. හොඳයි. හරි. ආ. දැන් ඔන්න ඒක හරි. දැන් යනවා මෙහෙම. වෙරළු ගෙඩි 16න් හතරෙන් එකක වෙරළු ගෙඩි කීයක් තිබේද? ආ මට හොඳවල කල්පනා කරලා කියන්න. හතරෙන් එකක් කිව්වොත් එක ගොඩක් නේ. වෙරළු ගෙඩි කීයක් තියෙනවද? उत्तरे අටයි අන්න ඔව් හරි පුතේ ගොඩවල් දෙකක වෙරළු ගෙඩි කීයක් තියෙනවද 8ක් තියෙනවා කීයද 8යි නේද 8යි ඔව් ගොඩවල් දෙකක වෙරළු ගෙඩි කීයක් තියෙනවද 8ක් තියෙනවා මේ ගණන් කරලා බලන්න පුනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එහෙනම් ගොඩවල් දෙකක වෙරළු ගෙඩි කීයක් තියෙනවද 8ක් තියෙනවා හොඳයි ඈ හොඳයි කවුරු කරත් දන්නේ නැහැ ඊළඟට මේ ඔව් හතරෙන් තුනක වෙරළු ගෙඩි කීයක් තියෙනවද 12 හරි ඔබතේ හොඳයි බලන්න කවුරුත් වරද්දන්නේ නැහැ නේ එහෙනම් මෙතෙන්ට දාගන්නවා උත්තරේ කීයද 12යි 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 හොඳයි ඈ පන්ති හැමෝම හොඳයි කවුරුත් වරද්දන්නේ නැහැ ආ මෙන්න තව ඒ වගේ ප්‍රශ්නයක් හරිද රයිට් ඔන්න හැබැයි දැන් මේ බෝල ඇදලා නැහැ අමාරු වෙයිද බෝල ඇදලා නැහැ පිළිතුරු සපයන්න කියලා කියන්නේ බෝල 8කින් පංගු 3ක බෝල කීයක් තිබේද ආ මුදවට බලා ගන්න ඔන්න සර බෝඩ් එකට යනවා මුදවට බලා ගන්න බෝල කීයක් තියෙනවද 8ක් තියෙනවා ඔව් බෝල කීයක් තියෙනවද පුතේ 8ක් තියෙනවා නේද ආ මුදවට බලා ගන්න අවුරුත් දෙන්න එපා කලබල වෙලා මෙන්න බෝල අටස්ස රැන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔන්න බෝල අටක් තියෙනවා දැන් මේක බෝල අටකින් පංගු 3ක බෝල කීයක් තිබේද එතකොට මේක සමාන කෑලි වලට වෙන් කර ගන්න ඕනේ අපි සමාන කෑලි වලට වෙන් කර ගන්න ඕනේ එතකොට මෙන්න මෙන් කළා उत्तरे හයයි අන්න පුතාලා ලස්සන මෙතෙන් උත්තරේ දා ගන්නවා කියද්ද හයක් මෙන්න මෙතෙන් උත්තරේ දා ගන්නවා කියද්ද හයක් සරික දාන්නම් උත්තරේ චුට්ටක් ඉන්න පුතාලා ඉතලට හොඳට පේනවා නේද මේක කීයද හයයි නේද හයයි ආ ඩී ගන්න ඩී ගන්න බලමු අපි හදා ගන්න පුළුවන්ද කියලා සර් රුපියක් අඳින්න නැතුව මෙන්න ඩොඩම් ගෙඩි 24කින් අංගු 2ක ඩොඩම් ගෙඩි කීයක් තිබේද ආ ඩොඩම් ගෙඩි 24කින් අංගු 2ක එතකොට 24 සමාන කෑලි 4කට බෙදන්න ඕනේ 24 සමාන කෑලි 4කට බෙදුවාම කීයද
හරිද ඔන්න ඊළඟට තව ලස්සන වගුවක් පුතාලට දීලා තියෙනවා මේ වගුව අපි බලමු පුළුවන්ද කියලා හොඳේ මෙන්න වගුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ අපි චොටක් බලමු පුතාලට මේක පුළුවන්ද කියලා කරගන්න හොඳේ රයිට් හා හොඳට අහගන්න ඕනේ රයිට් හා සර් බෝඩ් එකට යන්නම් එතකොට පුතාලට පුළුවන් සර් උත්තර ටික කියනකොට බොහොම පිළිවෙල හදාගන්න හොඳේ රයිට් හා මෙන්න බලන්නකෝ දැන් ඉස්සෙල්ලාම බෝල කීයක් තියෙනවද සෝරි peer කීයක් තියෙනවද 20ක් තියෙන peer 20ක් හොඳට අහගන්න පුතාලා කීයක් තියෙනවද 20යි ආ හොඳට බලා ගන්න පුතාලා අමාරු නෑ සර් කියලා දෙන එකක් ඉන්න නෑ කලබලේලා කවුරුත් ලියන්න යන්න එපා ආ මේකේ පළවෙනි ගොඩේ අපෙන් අහන්නේ කීයක්ද 4න් එකක් ඊළඟට පුතාලෙන් අහනවා 4න් දෙකක් ඊළඟට අහනවා කීයක්ද 4න් තුනක් ආ එතකොට 20 අපි කරන්නේ හොඳට අහගන්න 20 අපි කරන්නේ 4කට බෙදනවා 20 4කට බෙදුවාම කීයද 5යි 5යි අන්න එහෙනම් මෙතෙන්ට සර් 5 දාලා තියෙනවා ඊළඟට මේ තියෙන 4න් එකක් වෙන කෑලි කීයද 5ක් කෑලි දෙකක් බලන්න 5 වා දෙකක් බලනවා 5 වා දෙකක් කීයද 10යි 10යි ඊළඟ පුතේ 5 වා 3ක් බලනවා මෙතෙන්ට කීයදෙන්නේ 5යි හරිද ආරයි ඔන්න දැන් ඊළඟ එකට යන්නයි හදන්නේ මෙතන තියෙනවා කීයක්ද ඔයාලගේ 28ක් 28 ඔන්න 4කට බෙදනවා 28ට 4 ඒවා කීයක් තියෙනවද 7යි 7යි අන්න හරි මෙතන කීයද දාන්නේ 7යි ඊළඟට 7ේ ගොඩවල් දෙකක් කීයද 14යි 14යි හොඳයි 7ේ ගොඩවල් තුනක් කීයද 21යි 21යි මෙතන දැම්මා කියන්නේ 21 හොඳයි දැන් කවුරුත් වරද්දන්නේ නැහැ නේද හොඳට බලන්න 7ේ ගොඩවල් 1ක 7යි 7ේ ගොඩවල් 2ක 14යි 7ේ ගොඩවල් 3ක කීයද 21යි කවුරුත් වරද්දන්නේ නැහැ ගැටලුවක් නැහැ නේද රයිට් ඊළඟ ඊළඟට පුතාලගේ සර් දාලා තියෙන්නේ කීයද 32 හතරකට බෙදනවා එක කෑල්ලක් කීයද 8යි 8යි යන්න හරි එක කෑල්ලක් කීයද 8යි 32 සමාන කෑලි හතරකට බෙදුවාම එක කෑල්ලක් කීයද 8යි 8ේ කෑලි දෙකක් කීයද 16 16යි හොඳයි 8ේ කෑලි තුනක් කීයද 24 24යි අන්න හරි 8 කෑලි එකක් 8යි 8 කෑලි දෙකක් 16යි 8 කෑලි තුනක් කීයද 24යි හොඳයි දැන් කවුරුත් වරද්දන්නේ නැහැ හොඳයි ඈ රයිට් ඊළඟ ඉලක්කම පුතාගේ මම දාලා තියෙන්නේ 36 හතරකට බෙදලා කෑල්ලක් කීයද 9යි 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 හොඳයි කීයද 9යි අහගන්නකෝ 36 සමාන කෑලි 4කට බෙදුවාම එක කෑල්ලක් කීයද 9යි 9ේ කෑලි දෙකක් කීයද 8යි 8යි හොඳයි 18යි 9ේ කෑලි තුනක් කීයද 27යි 27යි උනේ 27යි චක්‍රේ පාඩම්මයි ඉක්මනින් උත්තර දෙනව නේද චක්‍රේ පාඩම්මයි ඉක්මනින් උත්තරේ කියන්න පුළුවන් චක්‍රේ පාඩම් නැත්නම් පුතේ හොඳට පාඩම් කරගන්න මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ ඒ නිසා හොඳට පාඩම් කරගන්න හොඳේ නැහැ හරි ඊළඟ එක ලේසි පුතාලගේ මෙතන තියෙන්නේ 40 සමාන කෑලි 4කට බෙදලා එක කෑල්ලක් 10යි 10යි කෑලි දෙකක් 20යි 20යි කෑලි තුනක් 30යි 30යි අන්න හරි හොඳට බලා ගන්න පුතේ සමාන කෑලි 4කට බෙදලා එක කෑල්ලක් 10යි සමාන කෑලි 2කට බෙදලා ඒ කියන්නේ 10යි කෑලි 2ක් ගත්තොත් 20යි සමාන කෑලි 3ක් ගත්තොත් 10යි කෑලි 3ක් උත්තරේ කීයක් එනවද 30ක් එනවා ඔන්න දැන් 10යි
විස්සයි දිහයි කියලා අපි උත්තර ලියාගත්තේ අන්නේ විදිහට විභාගෙදී මෙන්න මෙයාගේ වගුවක් ආවොත් මේ උත්තරේ හදාගත්තාම මේකත් ගන්න පුළුවන් මේකත් ගන්න පුළුවන් මේක හදපුවාම මේ දෙකම 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 ගන්න පුළුවන් බැරි වෙලා හරි මේක වැරදුනොත් මොකද වෙන්නේ මේ උත්තර දෙකම පුතාලගේ වරදිනවා ඒක නිසා පළවෙනි උත්තරේ ගන්නකොට හොඳට හිතලා උත්තරේ ගන්න ඕනේ ආවට ගියාට එහෙම උත්තර ගන්නේ නැහැ දැන් වැඩේ හරි නේද ගැටුවක් නැහැ නේද ඔන්න එතකොට ඒ වගුව හරි බලන්න අහපු හැම කෙනාම හරියටම උත්තරේ කියනවා කවුරුත් වරක් දන්නේ නැහැ තේරුණාද රයිට් හොඳයි පුතේ එන්න ඊළඟට හරිද හතර බලාගන්න පුතාලා චුට්ටක් වෙනස් මාතෘකාවක් තමයි දැන් සර් දාලා තියෙන්නේ මුදවැඩ පුතාලා බලන්න ඕනේ වෙනස් මාතෘකාව ඒක පාඩ කරන්න එහෙම නැහැ කලබලේ කවුරුත් පාඩ කරන්නේ නැහැ මුදවට අහගන්න ඕනේ ඉස්සෙල්ලා උන්ගේ මාතෘකාවක් සර් ලියලා තිනවා පුතාලට පේනවා ඇති 10න් පංගු හඳුනා ගැනීම ඒ කියන්නේ දැන් ඔය දීලා තියෙන හැම රූපයක්ම සමාන කෑලි 10කට බෙදලා තියෙන්නේ දැන් පුතාලා හතරෙන් කියන්නේ නැහැ දෙකෙන් කියන්නේ නැහැ 10න් කොච්චරක්ද කියලා දැන් කියන්න ඕනේ ඔන්න පළවෙනි රූපය හොඳට බලන්න කෑලි ගණන් කරන්න කෑලි 10ක් ඕකේ තියෙනවා පුතාලෙන් අහනවා කීයක් පාඩ කරලාද කීයක් පාඩ කරලාද හතරක් අන්න හරි ඔ පුතේ පළවෙනි රූපේ කෑලි කීයද පාඩ කරලා තියෙන්නේ හතරයි එහෙනම් අපි කියන්නේ කීයද 10න් 4යි කොහොමද අපි කියන්නේ 10න් 4යි කෑලි 10ක් තියෙනවා 4ක් පාඩ කළා ඒ නිසා අපි කියන්නේ කීයද 10න් 4යි වැඩි ගැටලුවක් නැහැ නේද ආරයි ඒ රූපේට පහලින් ලස්සන පුතලා ලියාගන්න 10න් 4යි කිය සර ඉඳ දිලා දිනවා පහලින් පුතලාගේ පේලි දෙක ලස්සනට ඒක ලියාගන්න 10න් 4 හරිද රයි මේක රෝමිලා අංකයක ඈ රයි ආ ඊට පස්සේ අපි යනවා පුතාලගේ දෙවනි රූපයට ගන්න බලන්න කැටි ඔව් පුතේ ඔක්කොම කෑලි 10ක් තියෙනවා කීයක් පාඩ කරලාද 7ක් පාඩ කරලා තියෙනවා එහෙනම් අපි කියන්නේ කීයද 10න් 7යි කොහොමද අපි කියන්නේ 10න් 7යි හරියට පාඩ කරලා තියෙන කෑලි ගණන් ගණන් කරන්න ඕනේ පුතලා දුමුරු පාටින් වගේ සර් දාලා දෙන පුතලාගේ කළු පාටින් ඇත්තේ ඒ වුණාට කෑලි කීයක් තියෙනවද 7ක් තියෙනවා පාඩ කරපුවා හරි නේද ආරයි තුන්වෙනි රූපේ ඔව් පුතේ ඔක්කොම කෑලි 10ක් තියෙනවා පාඩ කරපු කෑලි කීයක් තියෙනවද 5ක් තියෙනවා අපි කියන්නේ 10න් 5යි ඔක්කොම කෑලි 10ක් තියෙනවා පාඩ කරපුවා 5ක් තියෙනවා අපි කියන්නේ කීයද 10න් 5යි හොඳට බලන්න ඕනේ රයිට් ඔව් පුතේ කෑලි 10ක් තියෙනවා කීයක් පාඩ කරලාද 8ක් පාඩ කරලා එහෙනම් අපි කියන්නේ කීයද 10න් 8යි එතකොට හොඳට බලන්න පළවෙනි රූපේ 10න් 4යි ඊළඟ රූපේ 10න් 7යි ඊළඟ රූපේ 10න් 5යි ඊළඟ රූපේ 10න් 8යි දැන් ඔයාලට දෙකෙන් පංගු හතරෙන් පංගු ඒ වගේම 10න් පංගු දැන් කියන්න පුළුවන් මේක කොහොමද කියන්නේ 10න් 4යි මේක කොහොමද කියන්නේ 10න් 7යි මේක කොහොමද කියන්නේ 10න් 5යි මේක කොහොමද කියන්නේ 10න් 8යි භාග පාඩම අමාරුයි කියලානේ හිතුවේ අමාරුද නෑ හරි ආසාවෙන් අනිත් පාඩමකට වඩා හොඳට ඉගෙන ගන්න පුළුවන් පාඩම තේරුණාද රයි මම පුතලාගේ ඊළඟ කොටස බලමු අපි මේක අන්න රවුම් කරන්නයි තියෙන්නේ හරිද හොඳට බලන්න ඕනේ කෑලි කීයක් තියෙනවද කීයක් පාට කරලාද මේ ඉස්සරහා තියෙනවා පුතාලා කෝපද කියලා කියන්න ඕනේ පළවෙනි රූපය කී මොකද්ද ගැලපෙන උත්තරේ මේ තුනෙන් 10න් 2
හරි පුතේ ඔව් ඔව් කෑලි 10ක් තියෙනවා දෙකක් පාඩ කරලා තියෙනවා ඒක නිසා අපි කියන්නේ කීයද 10න් 2යි රවුම් කරන්න මේ තියන්නේ අටකින් ඉරක් අඳින්න අතුරකින් ඔව් පුතලා රවුම් කරත් කමන්නේ අටකින් ඉරක් ඇඳත් කමන්නේ අපි අටකින් ඉරක් වදිමු ඈ ඔහොම යටි ඉරක් අඳින ලෝ ලේසි පුතාලා නෑ රවුම් කරන්න ඕනේ නෑ යටි ඉරක් අඳින්න තියෙන්නේ යටි ඉරක් අඳින මොදේ තායි හතයි හතක් පාඩ කරලා තියෙනවා අපි කියන්නේ කීයද 10න් 7යි 10න් 7යි ඔක්කොම කෑලි 10ක් තියෙනවා 1යි 2යි 3යි 4යි කියලා හතරක් පාඩ කරලා තියෙනවා අපි කියන්නේ කීයද 10න් 4යි හරි නේද අවසාන රූපය අන්තිම රූපය මෙන්න අන්තිම රූපය මේකේ ඔව් කියන්නේ ඔව් පුතේ මේකේ හොඳට බලන්න කෑලි කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10න් කීයක් පාඩ කරලාද 1යි පාඩ කරලා නැත්තේම නේද 9ක්ම පාඩ කරලා තියෙනවා ඒ නිසා අපි කියන්නේ කීයද 10න් 9යි ඔන්න 10න් 9යි කියන කෑල්ල පාඩ කරලා හරිද යටින් ඉරක් කියන්නේ හරිද රයිට් දැන් ඔන්න හරිනේ ඔන්න දැන් භාග පාඩම අපි ඉවර කරා දැන් මට කියන්න භාග පාඩම ඇත්තටම පුතලට අමාරුද ලේසිද නේද පුතේ ඔව් භාග පාඩම ඔව් භාග පාඩම හරිය ලේසි නේද හරිය ලේසි පාඩමක් එතකොට සර පාඩ කරන්න කියපුවා පුතාලා ගෙදර ඉන්නකොට හොඳට බලන්න ඊට පස්සේ යටින් ඉරියඳපුවා හොඳට බලන්න ඊට පස්සේ රවුම් කරගත්ත ඒවා හොඳට බලන්න ගෙදර ඉන්න ගමන් රූපයක් ඇඳලා වුණා සමාන කෑලි වලට බෙදලා පාඩ කරන්න හතරෙන් එක පාඩ කරන්න පුළුවන් පුතාලට ඊට පස්සේ දෙකෙන් එකක් පාඩ කරන්න පුළුවන් 10ෙන් එකක් දෙකක් පාඩ කරන්න පුළුවන් ඒවා හොඳට දිදි කරලා පුරුදු වෙයි තේරුණාද එහෙනම් අපි ඔන්න භාග පාඩම අද අවසන් කරනවා එතකොට පාඩ පන්සල් වලින් විතර පාඩ කරන්න ප්ලැටිනම් ඊට පස්සේ ටෙස්ට්ල් ඒ වගේ ඒවා පාඩ කරන්න එපා එතකොට කැට වෙනවා පුතේ පාඩ පන්සල් වලින් ලස්සන පාඩ කරන්න පුළුවන් ගැටලුවක් නැති පැහැදිලිද රයිට් එතකොට පාඩම අවසානින්ද අද අපි පන්තියත් අවසන් කරනවා ඊළඟ දවසේ අපි පුතලන් ඊළඟ පාඩමක් එක්ක හම්බ වෙමු අද පාඩනේ කාට හරි ගැටලුවක් තියෙනවද උත්තර කියලා දෙනවා හොඳට මහන්සි වෙලා හොඳට වැඩ ටික කරන්න එතකොට හරි එහෙනම් පුතේ අද අපි චුට්ටක් කලින් පන්ති ඉවර කරනවා පාඩම අවසානින්ද ලබන සතිය අපි ඊළඟ පාඩමේ ඉස්සරහට යමු එහෙනම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ රාත්‍රියක් පුතේ ආයුබෝවන් කාට හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් අහන්න පුළුවන් සර් විනාඩි 5ක් විතර ඉන්නවා. ඒකට කාට හරි අමාරුතර ගැටලුවක් එහෙම තියෙනවා නම් අහන්න පුළුවන් ඈ. නේද? Gracias.